හෙලෝ ඉතින් කොහමද ඔයාලට හැමෝම හොඳින් නේද වෙන්න වගේම ගොඩාක්ම ගොඩක් ආදරෙන් මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නව ඉතින් අද ලස්සන නිවාඩු දවසක් උදේම වැඩ ටික ඉවර කරගෙන මුල්ම වැඩ ටික ඉවර කරලා ඉවර වෙලා උදේ කෑම තමයි මේ හදන්නේ ඉතින් අද කිරිබත් තමයි හදන්නේ කන්න උදේට ඉතින් ඔයාලා අර කලින් දැක්කේ මම ලුණු මිරිස හදන විදිහ ඔයාලා දන්නා මම ගොඩක් දුරට ලුණු මිරිස් blend කරලා තමයි හදන්නේ ඉතින් අදත් හිතුණා ලේසියෙන් ලුණු මිරිස් එක blend කරලා හදනවා කියලා ඉතින් දැන් මම මේ ලුණු මිරිස් එක්ක කිරිබත් කන ගමන් ඉන්නේ කිරිබත් ලුණු මිරිස් එක්ක කාලා ඉවර වෙලා මම මේ ඊළඟට මොනයි එක්කද කිරිබත් කන්නේ බලන්නකෝ මේ තියෙන්නේ රසම රස කිතුල් පැණි. ඉතින් මම ගොඩක්ම ආසයි. ඉතින් ඔයාලත් ගොඩක් දෙනෙක් ආස ඇති කිතුල් පැණිත් එක කිරිබත් කන්න. ඉතින් කිතුල් පැණිත් එක කිරිබත් කනකොට අර කිරිබත් එකේ අටිය කොටස තමයි මේ විදියට හදලා ගන්න ඕනේ. ඒක හරිම රසයි කිතුල් පැණිත් එක්ක. ඊළඟට ඇඹුල් කෙසෙල් ගිරිත් එක තමයි වැඩියෙන්ම කන්න ආස මෙහෙම. අද ඇඹුල් කෙසෙල් ගිරි තිබුණ නැහැ. ආනමලුත් එක තමයි කිරිබත් කෑවේ. ආනමලු කෙසෙල් ගිරිත් එක්ක. ඉතින් කිරිබත් කාලා ඉවර වෙලා ඔන්න මම භාජන ටික සෝදලා අස් කරගන්න කුසියට ගියා ඉස්සලාම මේ ඔක්කොම සෝදලා එතකොට උදේ තේ හදපු කෝප්ප එහෙම තිබුණා ඉතින් ඒවත් ඔක්කොම සෝදලා ඉවර කරලා ඔක්කොම හොඳට මැදලා කරලා සිංක් එකත් ඔක්කොම හොදලා මෙතන වැඩ ටික ඉවර කරගන්න ඕන කියලා හිතුවා ඒත් එක්කම ඔන්න ඔයාලා මෙන්න මේ වැඩේ කරනවත් දන්නේ නැහැ මම නම් අනිවාර්යෙන් බත් කූර බත් කූර කියන්නේ මම වෙනම බත් කූරක් හදලා තියන් ඉන්නේ කියන්නේ බත් එක කූරු ගන්න ඒක මම සෝදනවා මම දැකලා තියෙනවා ගොඩාක් ගෙවල් වල ඒදී කරන්නේ නැහැ එතකොට ඒකේ අර කූරු ගන්න කොටසේ බත් ටික ඉටි වගේ ඇලිලි 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 එකට එකතු වෙලා තියෙනවා ඒ වැඩේ කරන්න එපා අනිවාර්යෙන්ම බත් කූර සෝදලා තියා ගන්න සිංග එක සෝදලා ඉවුනට පස්සේ මේ වටේට ඉහළ වතුර බින්දු ටික පිහිදාන්න මම අමතක කරන්නේ නැහැ මොකද මගේ සිංග් එකේ වටේ කොටසේ කල් පැවැත්ම තියෙන්න ඕන නිසා මේ දේ මම ඔයාලට පෙන්වන්න කියලා හිතුවේ ගිය වීඩියෝ එකකින් මතක ඇති ඔයාලට මම මේ ස්විච් වටේ අලූප් එකක් පෙන්වුවා. ඉතින් ඔන්න මම මේ පාර බලනකොට පුතා ඒ විදිහට යා ලොකුවට හදලා එයාගේ කාමරේ තියෙන ස්විච් එකේ. ඔන්න ඉතින් මම ගිය ඇතුළේ තිබුණ ඔක්කොම වැට් ටික ඉවර කරලා වොෂ් එකක් දාගත්තා. මොකද අද මම නාන දවසක් නෙවෙයි. අද මම මේ නිසා හොඳට ඇඟපත හොදලා ඇඳුම් මාරු කරගෙන ආපහු ඉතින් එළියට එනකොට මහත්තයා පුංචි වැඩක් පටන්ගෙන පුංචි කවර පුංචි පොන්චි වැඩක් නෙවෙයි ලොකු වැඩක් ශ්‍රමදානයක් පටන්ගෙන අවුව තියෙන නිසා ඉතින් ඒ වැඩෙත් ඉවර කරලා අපි 11ට විතර තේ බොන්න කියලා හදනකොට අපිට රසම රස පාර්සලයක් හම්බුණා මේක පොංගල් බත් එකක් නමුත් පොංගල් වලට නෙවෙයි යාළගේ මොකක් හරි බාරයක් ඔප්පු කරන්න හදපු එකක් පැණිම්ම පැණි ගුලියක් හරිම පැණි රසයි රසම රසයි රටින් දිහිම පිරිලා ඒකේ ඉතින් තේ බිල ඉවර වෙලා ඔන්න මම දැන් දවල් 11:45 12ට විතර ඇති පොඩ්ඩක් මේ අද උදෙන් එළියෙන් තිබුණ මල් පැල ටික මේවා ඇතුලේ තියෙන්නේ. ඉතින් උදේම එළියට දාලා වතුර දැම්මා. වතුර දාලා ඉවර වෙලා එනකොට මට හිතුණා ආපහු සැරයක් මේකේ පස් ටික බුරුල් කරගත්තනම් හොඳයි කියලා. ඉතින් පස් බුරුල් කරලා නැවතත් මම මේ වතුර දාන ගමන් ඉන්නේ. මොකද ඒක කලාතුරකින් කරගන්න වෙන්නේ සත්‍යයකට සැරයක් එළියේ තියලා වතුර දාන එක විතරයි මම කරන්නේ. ඒ වගේම මගේ කාමරේ තියෙන ඕකිත් පැලෙත් ගෙනල්ලා හොඳට කොළ ටිකෙම සෝදගත්තා. හරි ඔන්න දැන් ඉතින් රසම රසට පොංගල් බත් එම කාලා ඉවර වෙලා මම දැන් ලෑස්ති වෙන්නේ මගේ නියමිත ටිකට කියුටෙක්ස් ටිකක් ඇප්ලයි කරගන්න ඉතින් මේක මම ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතුවා දැන් මම ගාලා තිබුණ කලයක චුට්ටක් චුට්ටක් ගිහලා තිබි මම රිමූව් කරා ඒ ටික ඔක්කොම රිමූව් කරලා හොඳට බ්‍රෂ් කරගත්තා ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි කියුටෙක්ස් ගන්න කලින් හොඳට බ්‍රෂ් කරගන්න ඕන සබන් දාලා හරි ඔයා පාවිච්චි කරන ෂැම්පු ටිකකින් හරි හොඳට නියපොතු ටික බ්‍රෂ් කරගන්න ඊට අමතරව ඔයාලට හොඳයි පුළුවන් නම් දෙහි තියෙන දෙහි මණ්ඩ අර අපි දෙහි මිරි කරලා ඉතුරු වෙන කොටස ඉතින් ඒකෙන් හොඳට මේ නියපොතු මේ හොඳට නියපොතු උඩ අතුල්ලන්න ඉතින් එතකොට හොඳ ෂයින් එකක් එනවා ඒ වගේම තමයි මොනවා හරි කහට වගේ තිබුණොත්
යනවා. ඉතින් මම දකුණු අතට පාවිච්චි කරන්නේ වම් අතට විතරයි කිව්ටෙක්ස් පාවිච්චි කරන්නේ. ඔන්න ගෙදර ඉන්න නිවාඩු දවසට ඉතින් ඔයාලා දන්නවනේ මම හරිම කැමති ලස්සනට ඉන්න කියලා. ඉතින් ඒ නිසා ඔන්න මම දැන් මේ කිව්ටෙක්ස් ඇප්ලයි කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේකේ දැන් මම කොනේ කලර් දෙකක් පාවිච්චි කරනවා කියලා. ඉතින් මම පොඩි මෙතඩ් එකක් පාවිච්චි කරන මේ කලර් දෙක ඇප්ලයි කරගන්න. ඉතින් මේක මට ඉස්සෙල්ලාම කියලා දුන්නේ ඔයාලා දන්නවනේ ටික්කි ටික්කිගේ අක්කා. ඉතින් ටික්කිගේ අක්කා තමයි මට මේ කියලා දුන්නේ. මේක සෙලෝටේප් මෙතඩ් එක. ඉතින් ඔන්න බලන්න මේක මේ සම්මත ක්‍රමයක් නෙවෙයි. මේක නම් අර හිතලා දැන් ඔයා ගෙදරින් ඉන්න කෙනෙක් නම් සැලුන් එකට ගිහිල්ලා නේල් ආර්ට් ටිකක් කරන්න නැති කෙනෙක් නම් ඔයාට නිකම් පුළුවන් කලර් දෙකක් පාවිච්චි කරනකොට මෙන්න මේ ක්‍රමේ අනුගමනය කරන්න. බලන්න ඕන මම අද කොහොමද සෙලෝටේප් මෙතඩ් එකෙන් කියුටෙක්ස් කලර් දෙකක් ඇප්ලයි කරගන්නේ කියලා. ඔන්න බලමු මම දැන් කරන විදිය. ඉස්සලාම මෙන්න මේ පුංචි සෙලෝ ටේප් එක පොඩි ලොකු ඔයාගාව ලොකු එක තියෙන නම් කමක් නැහැ. දැන් පුංචි එක තමයි ඕන. දැන් මේ වෙලේ ගෙදර තියෙන්නේ. දැන් මේක බලනකොට ඔයාලට කරන්න ආසයි කියලා හිතුනොත් කියුටෙක්ස් වර්ග දෙකකුත් ගෙදර තියෙනවා නම් ඉතින් ඔයාට පුළුවන් සෙලෝ ටේප් ලොකු එකක් තියෙද්දි කමක් නැහැ. සෙලෝ ටේප් ලොකු ටේප් එක චූටි කෑලි වලට කපා ගන්න ඔයාලට අවශ්‍ය ප්‍රමාණය. ඉතින් මම මංගව තිබුණ පොඩි සෙලෝ ටේප් එක ඉතින් ඒක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට ඒක ආයේ මේ කපලා මැදින් මෙහෙම පටි වලට කපන්න ඕනේ. ගානට කොටසක් කොහොම කපලා ගන්න තමයි තියෙන. අනිත් එක තමයි මම තව චූටි කාරණාවක් කියනවා. මේකට අදාළ එකක් නෙවෙයි. සෙලෝ ටේප් වගේ දෙයක් ඔයා දැන් එක වතාවක් පාවිච්චිට ගත්තම ඊළඟ වතාවේ පාවිච්චිට ගන්නකොට අපි අර මෙහෙම කරලා හොයන්න ඕනනේ. ඒක අර ඒ කොටස ඊළඟට අදින්න තියෙන කොටස. ඉතින් මතක තියාගන්න සෙලෝ ටේප් එක පාවිච්චි කරලා ඉවරලා මෙන්න මේ විදිහට පුංචි කොටසක් ඇතුල් පැත්තට, ඒ කියන්නේ ගම් එක තියෙන පැත්තට නමලා අලව ගන්න. එතකොට හරිම ලේසි, කාලෙත් ඉතුරු. ඉතින් ඒක හොය හොයා දඟලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම ඒක මේ අමතර කාරණයක් විදිහට තමයි ඔයාලට කියලා දුන්නේ. එහෙනම් ඔන්න බලන්නද මම මොකද්ද කොහොමද කරන්න කියන එක. ඉතින් මම අද මෙන්න මේ වෝටර් කලර් එකයි වයිට් කලර් එකයි තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක ලස්සනයි තියෙන නිසා තමයි මම අර තද ඩාක් කලර් වලට යන්නේ නැතුව ඒක ගත්තේ. මේ වගේ පොඩි සෙලෝ ටේප් එකක්. ඊට පස්සේ හතුරක් ඕනේ. ඔන්න බලමු මම කරන විදිහ. ඔයාලට පේනවද? මම පොඩ්ඩක් තව ටිකක් ලං කරලා වීඩියෝ එක ගන්න. පොඩ්ඩක් ඉන්න. ඉස්සලාම ඇඟිලි පහට අපි සෙලෝ ටේප් කෑලි පහක් කපා ගමු. ඉතින් අපිට හරි ලේසියිනේ. එතකොට මෙන්න මෙහෙම මම චූටි කෑලි ටික වෙනම අලව ගන්නවා. සෙලෝ ටේප් කෑලි හතරක් කපා ගත්තා. දැන් ඔන්න අවසාන එක. ඔන්න හරි සෙලෝ ටේප් කෑලි පහම කපලා ඉවරයි. දැන් ඔන්න මේක චුට්ටක් ඇලුණා. මේකත් ඔය ගවම අපි නමලම තියෙන. එතකොට ඒ වැඩේ ඉවරයි. මගේ නියපොතු ඉතින් ගොඩක් ලස්සන නැහැනේ ඔයාලගේ වගේ නේද? දැන් මම අර පොජ්ජ කාලේ අර හපල 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 නියපොතු ඔක්කොම නිකන් අඤ්ඤ කොරස් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මුල් වීඩියෝ වල නම් ගොඩක් අය අහුවානේ අක්කේ නියපොතු වල මොනවාද වෙලා තියෙන. සමහරක් අය කමෙන්ට් එකක් අර දරුණු විදිහට ආවා හරිම කැතයි කියලා. ඉතින් මෙහෙමයි ඉතින් එක එක්කෙනාට පේන විදිහෙන්නේ මට මගේ නියපොතු ටික ලස්සනයි. ඉතින් දැන් ඔන්න දැන් තමයි මම මේ විදිහට චුට්ටක් මෙන්න මේ විදිහට චුට්ටක් විතර වවලා තියෙන්නේ. එහෙම නැත්නම් හොඳටම කොටට කපලා තිබුණේ. ඉතින් කොට මේ ක්‍රමේ හොඳයි ඇත්තට. මොකද කොටට කපලා තිබ්බ තවම තිටුපු ගම මෙන්න මෙහෙම චුට්ටක් දෙපැත්තෙන් කපන්න හිතනවා. ඉතින් අර මෙහෙම ටිකක් දිගට තිබ්බම ඒක හිතෙන්නේ නැහැ. අර කොටටම තිබ්බම නිකන් ඒක මනේ මන්ද. දැන් මේක අර ඇනෙනවත් චුට්ටක්. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති. දැන් නම් ඒක නැත්තටම නැති වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම චුට්ටක් ඉතින් ඩික් කරගෙන ඉන්නවා. ඉතින් ඔන්න දැන් ඔයාලට මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. සෙලෝ ටේප් කැලක් ගත්තා. ඊළඟට දැන් ඔයාලට කැමති ප්‍රමාණයක්. ඒ ඉස්සෙල්ලාම පාවිච්චි කරන්නේ දැන් මම නම් මෙන්න මේ සුදු එක පාවිච්චි කරේ. ඊට උඩින් තමයි වෝටර් කලර් එක යන්නේ. ඉතින් Tamanට කැමති ප්‍රමාණයක් තියෙන විල මෙන්න මෙහෙම සෙලෝ ටේප් එකෙන් වහ ගන්න ඕන. ඉන්න මම පෙන්නන්නම්. දැන් ඔන්න මේ ඇඟිල්ල ඔන්න පේනවා ඇතිනේ. මේකේ සුදු කලර් එකට මේ ප්‍රමාණය ඇති කියලා හිතලා ඉතිරි ටික වහ ගන්න ඕන මෙන්න මේ විදිහට. දැක්කද? පේනවද? එතකොට ඕපන් වෙන්නේ මෙන්න මේ ටික.
ඉස්සරහටෙන ටික ඉතිරි ටික ඔක්කොම මෙන්න මෙහෙම සිරෝ ටේප් එකට වැහෙන්න ඕනේ. ඉතින් අර ඔයාලා හිතලා ඉවර වෙලා මෙන්න මෙහෙම නිකන් අර මෙහෙම මේ කොහෙන් මෙන්න මේ විදිහට තියෙන කොටසක් නිකන් අර ලස්සනට නිකන් හැඩ විදිහට තියෙන ඒ ටික ඕපන් කරගන්න. ඉතිරි ටික තමයි වහ ගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට තමයි කරලා තියෙන්නේ. ඔයාලට පේනවද? දන්නේ පේනව ඇති මේ චුට්ටක් විතර දිලිසෙන වගේ තියෙන්නේ. ඉතින් ඒ ටික තමයි මේ වහලා තියෙන්නේ. හරිද? ඉතින් එන්නේ මේ විදිහට මුළු නියපොතු පහම වහ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දකුණු අතෙත් මේ විදිහට කරගන්න පුළුවන්. මම නම් ඉතින් මේ වම් අතේ තමයි කරගන්නේ. සමහරක් විට ඔයාලට පේනව ඇති මේ මගේ දකුණු අත කියලා. මොකද මම මේ සෙල්ෆි මොක් තමයි දාලා තියෙන්නේ. ඉතින් අර මට පහසු නිසා මම කැම් එකකින් නෙවෙයි මම ෆෝන් එකකින් නෙවෙයි වීඩියෝ කරන්නේ. ඉතින් කැම් එකකින් නම් අර කැම් එකේ මේ පැත්තේ කොටසින් පේනවා. ඉතින් මට එහෙම පහසුකම් තාම නෑ. ඉතින් ඒ නිසා මම මේ විදිහට සෙල්ෆි මොක් දාලා තමයි ඔන්න කරන්නේ. මේ ළඟ ඇඟිල්ලටත් මම මේ විදිහට සෙලෝ ටේප් එක දාගන්නවා. මේක ඔයාට තනියෙන් කරගන්න බැරි නම් කාගේ හරි උදව්ව ඇතිව කරගන්න පුළුවන්. පේනවනේ? සෙලෝ ටේප් එක මෙහෙම දැන් ඇඟිල්ල මේ විදිහට තියලා තියෙන පුළුවන් තරම් මේ සෙලෝ ටේප් එක ගහ ගන්න ඕන. මොකද චුට්ටක් එහෙම හිුණොත් අර සුදු පාට කොටස අර ගොඩක් හොඳට කැපිලා පේනවනේ. එතකොට කැත්තයි. ඉතින් ඒ නිසා පුළුවන් උපරිමෙන්ම මේ කෙලින් තියෙන විදිහට අලව ගන්න ඕනි. සෙලෝ ටේප් ටික අලවලා ඉවර වෙලා චුට්ටක් බලන්න හරිද කියලා. ආය රිමූව් කරලා ආය ගන්නට වඩා ලේසියෙන් අපිට එක පාරම මේ දේ කරගන්න එක. මොන මගේ පෙනීමේ හැටියට නම් උන්ට හරි කියලා හිතනවා. හරි දැන් ඔන්න හැල්ලලා ඇගිලි පහටම සෙලෝ ටේප් ගහගෙන ඉවරයි. දැන් ඔන්න කීටෙක්ස් ගාගමු අපි. චුට්ටක් විතර හෙම්බෙස්සාව ගණන් ගන්න එපා. චුට්ටක් අර උගුර මේ කැක්කුමක් වගේ තියෙද්දි මට ගානක් නැතුව මේ නයිට් එකක් දවසේ රෑ හතම විතර නෑවා නාන්න බැරිම කියන්නේ අවස්ථාවක් කියන්නේ නාන්න නැතුව ඉන්න බැරිම අවස්ථාවක්. ඉතින් ඒ නිසා මම නෑවා වෙන දෙයක් වෙන්න කියලා. ඉතින් ඊළඟ දවසේ නැගිටිනකොට හොඳ ගානක් හොඳටම හෙම්බෙස්සාව හැදිලා. දැන් මේ චුට්ටක් විතර අඩුයි. ඔන්න මගේ අමතර දේවල් කියවනවා. ඉච්චර ගණන් ගන්න එපා. මේ තියෙන්නේ හම් කරලා. ඔන්න දැන් ගන්න තමයි තියෙන්නේ. පේනවනේ? බය නැතුව ඇප්ලයි කරන්න. මොකද දන්නද? දැන් මුළු මේ ඇඟිල්ල මේ දෙපැත්තත් මේ හොඳට මේ වටේටම සෙලෝ ටේප් එක වැදලා තියෙන. එතකොට අර මේ වටේටවත් ගෑවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බය නැතුව ගන්න තියෙන්නේ. හරි. එකක් ගෑවා. අර සැලුන් වල කරන විදිහට නෙවෙයි. සැලුන් වල මං හිතන්නේ මීට කලින් තව කෝඩ් එකක් මොනවා හරි මම හරියටම දන්නේ නැහැ ඇප්ලයි කරනවා. ඉතින් අපි ගෙදර ඉන්න කට්ටිය සාමාන්‍ය නෝමල් මේ විදිහට කියුරෙක්ස් එකක් ගෙනවා ගෑවා ඉච්චරයින් කරන්නේ. ඉතින් ඒ නිසා මම මේ එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි මේ සම්බන්ධව මුලින්ම කියන්න ඕනේ එක. මම මේ මොකද ඊපස්සේ මට කමෙන්ට් එකේ අයියෝ කියුරෙක්ස් ගන්න ඕම නෙවෙයි කියුරෙක්ස් ඇප්ලයි කරන්න කලින් මේ දේවල් ගන්න ඕන කියලා. ඉතින් ඔන්න මම එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. මම මේ නිකන් ගෙදර ඉන්නකොට තර මම ලස්සනට ඉන්න බලන
වෙන නිසා ඉතින් ඒ කරන ක්‍රමයක් තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ. मगे क्रमे थारे मेला क्रमे हरी मट वेल हरी उन्न दे मीट से अयंकर चुटा गैवेला උඩින් අදාල් කොටසට උඩින් ටිකක් ගෑවෙලා මගේ තේ එකේ බය නැතුව ගන්න කියලා මොකද ගෑවෙන්නේ සෙලෝ ටේප් එකේ නිසා ඊළඟ එක හිමීට හිමීට ගලවමු ඔන්න හරි එකත් ඔන්න එකෙත් තියෙනවා බලනකොට හැම සෙලෝ ටේප් එකේම ගෑවෙලා ඉතින් අර මම බයක් සැක නැතුව මම අර කිව්ව විදිහට ඉක්මනටම ගාලා දැම්මනේ ඔන්න ඊළඟ ඇඟිල්ල ඔන්න හරි මෙන්න මේ විදිහට තමයි ඇඟිලි පහේම ඔයාලට පේනවද මෙන්න මෙන්න ඔන්න දැන් ඔන්න ඊළඟ ස්ටෙප් එක ඊළඟ කියුටෙක්ස් කලර් එක පාවිච්චි කරන්න යන්නේ එතකොට මෙන්න මේක මේක කිසිම ගැටලුවක් නැතුව මුළු ඇඟිල්ලෙම ඇප්ලයි කරන්න සුදු පාට කොටසෙත් එක්කම කියන්නේ මේ සුදු පාට අපි ගාපු කොටසෙත් එක්කම ඇප්ලයි කරන්නයි තියෙන්නේ මං හැම වෙලේම බලන්නේ ඔයාලට පේනවද කියලා සුබම සුබ හෙට දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔයාලා හැමෝටම මම ගොඩාක්ම ගොඩක්
ආදරේ මම මේ හදවතින්මයි කියන්නේ ගොඩක් ආදරේ කියලා එහෙනම් ඉතින් මම ගිහිල්ලා එන්නම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි මම ඒස්කේ හේවාරච්චි